පින්නතුනි බොහෝ භික්ෂූන් වහන්සේලා පිරිසකට නැවත උදාහරණයක් මේ සඳහන් කරන්නේ. බොහෝ භික්ෂූන් වහන්සේලා පිරිසකට එක සූත්‍ර දේශනාවක් කරලා ඒ පිරිසේ එක එක්කෙනාගෙන් අහනවා නුඹට කොහොමද මේ සූත්‍රය තේරෙන්නේ කියලා. භික්ෂූන් වහන්සේලා විශාල පිරිසකට. මෙතන සද්ධර්ම ශ්‍රවණය කරන පිරිසත් සෑහෙන පිරිසක්. හැබැයි මේ එක එක්කෙනාට මේක වැටහෙන්නේ එක එක විදිහට. ඒ පුජ්‍යලයාගේ ප්‍රඥාවේ විදිහට වැටහෙන්න පටන් ගන්නවා. ඒ නිසා මෙතන සඳහන් කරනවා භික්ෂූන් වහන්සේලා පිරිසකටම එකම සූත්‍රයේ මේ දේශනා කරන එක සූත්‍රයක්. එහෙම දේශනා කරලා අහනවා නුඹට කොහොමද මේ සූත්‍රය තේරෙන්නේ වැටහෙන්නේ කියලා. එහෙම අහුවහම සූත්‍රයේ ඇති ගැඹුරු බව නිසාම කෙනෙක් සඳහන් කරනවා මහා උස පර්වතයකින් ගලා හැලෙන ලස්සන දිය ඇල්ලක් වගේ උසක් පේනවා, පළලක් පේනවා, මනරම් බවක් පේනවා කියලා එක්කෙනෙක් කියනවා. මහා උස කඳු මුඳුනකින් ගලා හැලෙන ඇල්ලක් වගේ උසක්, පළලක්, මනරම් බවක් මට මේ සූත්‍රයෙන් පේනවා කියලා. තවත් කෙනෙකුගෙන් අහුවහම කියනවා මට එක්තරා වනරාජිනියක් වගේ පේනවා. සූත්‍රය අවබෝධ වුණේ වනරාජිනියක් වගේ. එතකොට මොකද්ද මේ වනරාජිනියක් කියලා කියන්නේ? පිළිතුරේ එයින් කියන්නේ මුල පටන් අග දක්වාම මල් පිපුණ ගස් ඇති. මුල පටන් අග දක්වාම මල් පිපුණ ගස් ඇති. වනරාජිනිය කියන්නේ එහෙම වුණාට පස්සේ. ඉතින් එහෙම කොයි වෙලාවෙද මේ ගහක මුල පටන් අග දක්වාම මල් පිපිච්ච අවස්ථාවක් ලැබිලා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ සම්බන්ධ අවස්ථා ගණනාවක මාතෘ ගර්භයේ පිළිසිඳ ගන්නකොට, මාතෘ ගර්භයෙන් ඉලෙමෙනකොට, සම්මා සම්බුද්ධත්වයේ ලැබෙනකොට, ධම්සක් දේශන විට මේ වගේ වෙලාවල් වල මේ ගස්වල මුල පටන් අග දක්වාම මල් පිපුණ කියලා සඳහන් කරනවා. ඒක සඳහන් කරලා තියෙන්නේ සබ්බ පාලි පුල්ල කියලා. එච්චර මල් පිපෙන්නේ මොන හේතුවක් නිසාද? බුදුරජාණන් වහන්සේගේ පින නිසා. උන්වහන්සේගේ පිනටයි එහෙම මල් පිපෙන්නේ. එහෙම නැත්නම් අද අපි ගහක දැක්කහම මල් තියෙන්නේ ඊටාම අඩුවෙන්. නමුත් මේ අවස්ථාවන් වල ගස්වල මල් තිබිලා තියෙන්නේ ඊටාම වැඩියෙන්. සම්පූර්ණ ගහ මල්මයි. ඒ නිසා මල් ගස්මයි. අන් ඒ වාගේ සම්පූර්ණ වනාන්තරයේ මලින් පිරීලා තියෙනකොට තමයි කියන්නේ වනරාජිනියක් කියලා. එහෙනම් අර ස්වාමීන් වහන්සේට මේ සූත්‍රය අවබෝධ වෙන්නේ වනරාජිනියක් වගේ. ඒ කියන්නේ සම්පූර්ණ මලෙන් සහ පළවලින් බරවිච්ච වනාන්තරයක්. ඒ වගේ මේ හැම තැනම තියෙන ධර්මකාරණා රතනයක් වගේ පේන විදිහට මේ සූත්‍රය හැදෑරුවාම මහා වනයේක විවිධ ගස් තියෙනවා. ඒ හැම ගහකම මල් පල දරලා තියෙනවා වගේ මේ සූත්‍රය අවබෝධ වෙන්න පටන් ගන්නවා. තවත් භික්ෂූන් වහන්සේ නමක් කියනවා මට සීතල ඡායා තියෙන අතුපතර විහිදුන පළවලින් පිරුණ මහා වනස්පති වෘක්ෂයක් වගේ වැටුණා කියලා. සීතල ඡායා තියෙන කියන්නේ හොඳට ගහේ කොළ පිරීලා තියෙනවා. එතකොට ගහයට අහුවේ ඇත්තෙම නෑ. අතුපතර හොඳට විහිදිලා තියෙනවා. පළවලින් පිරිලා බලවෙලයි තියෙන ගෙඩි හැදිලා. ආන් එහෙම වනස්පති වෘක්ෂයක්. වනස්පති කියලා කියන්නේ කැලේ ගස් වලට ප්‍රධානයි වගේ, ප්‍රධාන ගහ වගේ. විශේෂයෙන් වනස්පති කියලා සඳහන් කරනවා ඇටු ගස්, නුග ගස් වගේ දේවල්. නිකන් වනාන්තරයේම ආක්‍රමණය කළා වගේ සියලු ගස් වලට ඉහළින් විශාලව වැඩිලා තියෙන නිසා. එනම් මේ ස්වාමීන් වහන්සේට මේ සූත්‍රය වැටුණා කියලා කියන්නේ මේ විදිහේ වනස්පති වෘක්ෂයක් වගේ. දැන් ස්වාමීන් වහන්සේලා 3 දිනක් ලැබලා දුන්නේ උත්තර 3ක්. එක ස්වාමීන් වහන්සේ නමක් සඳහන් කළේ උස කන්දක් මුදුනින් ඇද හැලෙන දිය ඇල්ලක් වගේ උසක් තියෙනවා, පළලක් තියෙනවා, මනරම් බවක් තියෙනවා. දෙවනි ස්වාමීන් වහන්සේ සඳහන් කළේ වනරාජිනියක් වගේ. ඒ කියන්නේ කැලෑව පුරාම ගස්වල මල් පිපිලා තියෙන්නේ. තුන්වෙනි ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා සීතල ඡායා තියෙන අතුපතර විහිදුන, ඒ වගේම පළවලින් පිරිච්ච වනස්පති වෘක්ෂයක් වගේ උන්වහන්සේට වැටහෙනවා කියලා. එහෙනම් එතනින් සඳහන් කරනවා විවිධ ප්‍රයෝජන
උස බව මහත් බව පුලුල් බව ආදී වශයෙන් වැටෙන ආකාරයෙන් පැතුරුණු මහා රුක්ෂයක් වගේ එක එක් කෙනාට වැටහිලා තිබුණා කියලා. තුන් දෙනාට ආකාර තුනයි. මේ එකම සූත්‍රයේ මේ විදිහට වැටහිලා තියෙන මේ තුන් දෙනාටම එකම විදිහට වැටහිලා නැහැ තුන් දෙනාට. තුන් දෙනාට වැටහිලා තියෙන්නේ ආකාර තුනයි. එහෙම වෙන්න හේතුව තමයි අර මුලින් සඳහන් කරපු නානත්ත කාය නානත්ත සංඥා. මේ සංඥා විවිධත්වය නිසා. එහෙනම් එක එක් කෙනාට මේ ආස්වාස ප්‍රාස්වාස නිමිත්ත ලැබෙන්නේත් අර මුලින් සඳහන් කරපු කරුණු ගණනාවක් එතන සඳහන් කරලා තියෙන්නේ ඒ පුජ්‍යලයාට වැටහුණ හැටි. ඒ අද්දකීම් අරගෙන භාග්‍යතුන් වහන්සේ එතන සඳහන් කරලා තියෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ අද්දකීම්. නමුත් මේ විදිහට එළඹෙන්න පුළුවන් කියලා. මෙන්න මේ වගේම සංඥා නානත්වය නිසා එකම කර්මස්ථානයේදී ඒ පුජ්‍යලයාට විවිධ විදිහට අවබෝධ වෙනවා කියලා පැහැදිලි කළා. ඒ නිසා සඳහන් කරනවා සංඥාජා සංඥාවෙන් තමා උපදින්නේ. සංඥාජා සංඥාවෙන් උපදින්නේ. සංඥා නිදානං සංඥාව තමා නිධානය. සංඥාවෙන් තමයි උපදින්නේ. සංඥාව තමයි නිධානය. සංඥා පබවා සංඥාව තමයි ප්‍රභවය. නැවත ප්‍රභවය කියලා කියන්නේ හට ගැනීම පිළිබඳවමයි. සංඥා නානත්වයක් තියෙනවා නම් නිමිත්තෙත් නානත්වයක් තියෙනවා. ඒ පුජ්‍යලයාගේ සංඥා නානත්වයක් තියෙනවා නම් ඒ පුජ්‍යලයාගේ නිමිත්තෙත් විවිධ බවක් නානත්වයක් තියෙනවා. తస్మా సంజ్ఞా నాతకాయ నాతతు ఉపట్టతి వేదితబ్బం. తస్మా సంజ్ఞా నాతతాయ నాతతు ఉపట్టతి వేదితబ్బం. මේ විදිහට මේ ආස්වාස ප්‍රාස්වාස අරමුණ දකින හිත එකක්. අරමුණ දකින හිත එකක්. එත්තච අඤ්ඤමේව අස්වාස රම්මණං චිත්තං. ආස්වාස ප්‍රාස්වාස අරමුණ දකින හිත එකක්. ඊළඟට සඳහන් කරනවා අඤ්ඤං පස්වාස රම්මණං. ප්‍රාස්වාස අරමුණ දැනගන්න හිත තව එකක්. ආස්වාස දැනගන්න හිත තව එකක්. ප්‍රාස්වාස අරමුණ දැනගන්න එක තව හිතක්. ඊළඟට සඳහන් කරනවා මෙතන තියෙන්නේ එක හිතක් නෙමෙයි, එතකොට හිත දෙකක්. ආස්වාස දැනගන්නේ එක හිතකින්, ප්‍රාස්වාස දැනගන්නේ එක හිතකින්. ඊළඟට සඳහන් කරනවා එක හිතකින් ආස්වාස ප්‍රාස්වාස දැනගන්නවා. එහෙම නැත්නම් ආස්වාසයේ එක හිතකින් ප්‍රාස්වාසයේ එක හිතකින් දැනගන්නවා වගේ. අඤ්ඤං නිමිත්තං රම්මතං. නිමිත්ත අරමුණු කරන්නේ තව හිතකින්. ආස්වාසය දැනගන්නවා එක හිතකින්, ප්‍රාස්වාසය දැනගන්නවා තව හිතකින්, නිමිත්ත දැනගන්නවා තව හිතකින්. එතකොට තුන් දහමක් සිත් තුනකින් තමයි දැනගන්නේ. යමෙකුගේ එකම සිතකට මේ තුනම අරමුණු වෙන්නෙම නැහැ කියලා සඳහන් කරනවා. එක හිතකට මේ තුනම අරමුණු වෙන්නෙම නැහැ. යමෙකුට මේ තුන් දහම වෙන වෙනම අරමුණු වෙන්නේ නැත්නම් ඔහුගේ කර්මස්ථානය අර්පණා මට්ටමට, එහෙම නැත්නම් ධාන මට්ටමට. අර්පණා කියලා සඳහන් කළේ ධානයට. අර්පණා මට්ටමට නැත්නම් ධාන මට්ටමට දියුණු වෙන්නෙම නැහැ කියලා සඳහන් කරනවා. මේ තුන් දහම වෙන වෙනම අවබෝධ වෙන්නේ නැත්නම්. ඊළඟට සඳහන් කරනවා අඩුම ගානේ උපචාර මට්ටමටවත් ළඟා වෙන්නේ නැහැ. ධ්‍යාන මට්ටමට නෙමෙයි, ධ්‍යානයේ ළඟ හැසිරෙන උපචාර කියලා කිව්වේ අපි. ඒ මට්ටමටවත් එන්නේ නැහැ. මේ තුන් දහම වෙන වෙනම දැනගන්න ඕනේ කියලා. මොන තුන් දහමද? ආස්වාස අරමුණ එකක්, ප්‍රාස්වාස අරමුණ දැනගන්න සිත තව එකක්, නිමිත්ත දැනගන්න සිත තව එකක්. මේ තුන් දහම හරියටම අවබෝධ කරගන්න ඕනේ. මේක එක හිතකට වැටෙන්නෙම නැහැ. එහෙම කියලා සඳහන් කරනවා මේ අරමුණු තුන වෙන වෙනම හඳුනාගත්තේ නැත්නම්. නමුත් මේ අරමුණු තුන
වෙන වෙනම දකින්න පුද්ගලයාට කර්මස්ථානයේ උපචාර මට්ටමටත් අර්පණා මට්ටමටත් දියුණු වෙනවා. අරමුණු තුන වෙන වෙනම හඳුනාගත්ත කෙනාට කර්මස්ථානයේ උපචාර සහ අර්පණා කියන මට්ටම් වලට දියුණු වෙන්න පටන් ගන්නවා. එනිසාම මෙසේ සඳහන් කරනවා නිමිත්තං අස්සාස පස්සාසා අනාරම්මන මේක චිත්තස්ස මේ ආස්වාසයයි ප්‍රාස්වාසයයි නිමිත්තයි තුනම එකම හිතකට අරමුණු වෙන්නේ නැහැ. අජානතු තයෝ ධම්මේ භාවනා නූපලබ්බති මේ තුන් ධම දන්නේ නැත්නම් භාවනාව ලැබෙන්නේ නැහැ. ඒ කාරණාව සඳහන් කරනවා අජානතු තයෝ ධම්මේ භාවනා නූපලබ්බති මේ තුන් ධම හරියට දැනගත්තේ නැත්නම් භාවනාව ලැබෙන්නේ නැහැ. සඳහන් කරනවා ඒක චෝදනා ගාථාවයි කියලා. චෝදනා ගාථා දෙකක් මේ සඳහන් කළේ. චෝදනා ගාථාව සහ සෝදනා ගාථාව කියලා ගාථා දෙකක්. පළවෙනි ගාථාවෙන් සඳහන් කරන්නේ ආස්වාසයයි ප්‍රාස්වාසයයි නිමිත්තයි තුනම එකම හිතකට අරමුණු වෙන්නේ නැහැ. ඒ තුන් දහම දන්නේ නැත්නම් ඔහුට භාවනාව ලැබෙන්නේත් නැහැ. ඒක තමයි චෝදනාව. ඊළඟට සෝදනා විදි සඳහන් කරනවා නිමිත්තං අස්සාස පස්සාසා අනාරම්මන මේක චිත්තස්ස මේ ආස්වාස ප්‍රාස්වාස නිමිත්ත ආස්වාසයයි ප්‍රාස්වාසයයි නිමිත්තයි තුනම අරමුණු වෙන්නේ නැහැ එකම සිතකට. මේ සෝදනා ගාතාව එහෙම සඳහන් කරන්නේ. ජානතෝව තයෝ ධම්මේ භාවනා උපලබ්බති. ආන් ඒක හරියටම දැනගත්තා නම් ඔහු භාවනාව ලැබුවා වෙනවා. පින්නතේ සඳහන් කරනවා මේ භාවනා නිමිත්ත දැක්කහම භාවනා කර්මස්ථාන තමන්ට කර්මස්ථාන ලැබලා දෙන ආචාර්යවරයාට ඒක ගිහිල්ලා කියන්න ඕනේ කියලා. නිමිත්ත දැක්කහම දැන් අපි නිමිති ගොඩක් සාකච්ඡා කළා. එක එක පුජ්‍යලයට අරමුණු වෙන්නේ හැටි මේ නිමිත්ත දැක්කහම ඒක ගිහිල්ලා ආචාර්යවරයාට කියන්න ඕනේ කර්මස්ථාන ලැබලා දුන්න කෙනාට. හැබැයි වෙන කෙනෙකුට කියන්න එපා කියලා කියනවා. වෙන කෙනෙකුට කියන්න එපා. නමුත් මේක විසඳ ගන්න බැරි නිසා එතනින් එහාට තේරුම් ගන්න බැරි නිසා කර්මස්ථාන දුන්න කෙනාට විතරයි ගිහිල්ලා කියන්නේ. මයිහං බන්තේ ඒව රූපං නාම උපට්ඨාති. ස්වාමීනි මම මෙවැනි දෙයක් දැක්කා. නැත්නම් මට මෙවැනි දේවල් පේනවා කියලා ගිහිල්ලා සඳහන් කරන්න කියලා කියනවා. එතකොට මෙතන ආචාර්යවරයා උත්තර දෙන හැටි දීඝ බහනක හා මජ්ඣිම බහනක ආචාර්යවරු උත්තර දෙන හැටි වෙනස්. නමුත් උත්තරේ වෙනස් වුණාට අදහස එකයි. ඒ නිසා සඳහන් කරනවා ආචාර්යයන් වහන්සේත් මේ නිමිත්ත කියාවත් නිමිත්ත නෙමේ කියාවත් නොකිව යුතුයි. හරියටම කර්මස්ථාන දුන්න ආචාර්යවරයා තමන්ගේ ශිෂ්‍යයා නැත්නම් යෝගාවචරයා ඇවිල්ලා මේ කාරණාව කියනකොට ආචාර්යවරයා කියන්නේ නැහැලු මේක නිමිත්ත කියලාවත් මේක නිමිත්ත නෙමේ කියලාවත්. ඔබට පහල වෙලා තියෙන ආනාපාන සති නිමිත්තයි කියලා කියන්නෙත් නැහැ. ඔබ ඔය නිමිත්ත නෙමෙයි ඔබ වෙන පාරක ගිහිල්ලා තියෙන්නේ කියලාවත් ආචාර්යවරයා කියන්නේ නැහැ. එතකොට ආචාර්යවරයා එහෙනම් කොහොමද කියනවා කියලා සඳහන් කරන්නේ. එසේ වෙනවා පින්වතුනි. ආචාර්යවරයාගේ උත්තරේ. එසේ වෙනවා පින්වතුනි. ඔහොම කරගෙන යන්න. එසේ වෙනවා පින්වතුනි. ඔහොම කරගෙන යන්න. යෝගාවචරයට කියන්නේ නැහැ ඔබ බොහොම හොඳයි. ඔබ නිමිත්ත ළඟට ඇවිල්ලා තියෙන්නේ පහළ වෙලා තියෙන නිමිත්තයි ඒවා මුකුත් කියන්නේ නැහැ. එහෙම වෙනවා. ඔහොම කරගෙන යන්න. වෙච්ච දේ කියන්නේ හේතුව සමහරලාට එහෙම වුණාම උද්දච්චයක් ඇති වෙන්න පුළුවන්. මම දැන් සෑහෙන දුර ආවා මම ප්‍රගුණ කරගත්තා. එහෙම හිතලා මනසේ උද්දච්චකමක් ඇති වෙන්න පුළුවන්. ඊළඟට සඳහන් කරනවා මේ එක ගුරුවරයෙක්ගේ දීඝ බාණක. ඊළඟට මධ්‍යම භාණක ආචාර්යවරු සඳහන් කරන්නේ ඕක තමයි පින්නතුනේ නිමිත්ත කියලා කියන්නේ. එතකොට දීඝ බාණක ආචාර්යවරයා කිව්වා අර විදිහට. එතකොට මධ්‍යම බාණක ආචාර්යවරු කෙලින්ම මේ විදිහට කියනවා. ඕක තමයි පින්වතුනි නිමිත්ත කියලා කියන්නේ.
කර්මස්ථානයේ දිහා බලන්න කියලා කියනවා. ඕක තමයි නිමිත්ත කියලා කියන්නේ. හැබැයි නිමිත්ත දිහා බලාගෙන ඉන්න එපා. කර්මස්ථානයේ දිහා බලාගෙන ඉන්න. ඒ කියන්නේ ඔබට අරමුණක් ඇවිල්ලා තියෙනවා. ඒ අරමුණේ ඇලිලා ඉන්න එපා. එතනින් උද්දච්චයක් ගන්න යන්න එපා. එහෙම නිමිත්තක් ආවනම් ඒක ඔහේ ආපු ආවි. අපිට කමක් නැහැ. ඒක ආපු ආවි. ඔබ කර්මස්ථානයේ දිහා බලාගෙන ඉන්න. එතකොට ඔබට ඊතුරු ටික වැටහෙවි. එහෙම සඳහන් කරන්නේ මජ්ක්‍ධිම බානක ආචාර්යවරු කියලා සඳහන් කරනවා. නමුත් මේ දෙකෙන්ම කියන්නේ එකමයි. දීඝ මජ්ක්‍ධිම වශයෙන් මත දෙකක් විතරයි, දෙකම එකක්. දීඝ ආචාර්යවරු කිව්වා, දීඝ බානක ආචාර්යවරු කිව්වා මේක නිමිත්ත කීවෙත් නැහැ, අරමුණ කීවෙත් නැහැ, ඔක කොහොම තමයි ඉදිරියට කරගෙන යන්නේ. මෙතනදි කියනවා ඕක තමයි නිමිත්ත කියන්නේ. හැබැයි ඒක දිහා බලන්න එපා, කර්මස්ථානයේ බලාගෙන යන්න. බලහම දෙන්නම කියන්නේ එකම කාරණාව. අතන නිමිත්ත කියලා කීවේ නැත්තේ කෙලිම කර්මස්ථානයේ ඉන්න කියලා. මෙතන නිමිත්ත කියලා දුන්නා. හැබැයි එතෙන්ට යන්න එපා කියලා කිව්වා. ආකාර දෙකක් නමුත් වෙලා තියෙන්නේ එකමයි කියලා සඳහන් කරනවා. මේ ක්‍රම දෙකම නිවැරදි බව සඳහන් කරලා තියෙනවා. මජ්ක්‍ධිම බානකවරු ඊළඟට මෙසේ කියනවා කියලා සඳහන් කරනවා. නිමිත්ත මිදං ආවුසෝ කම්මට්ටානං පුනප්පුනං මනසිකරෝහි සත්පුරිස. සත්පුරුෂයේ මේ තමා නිමිත්ත. ආස්වාස ප්‍රාස්වාස කර්මස්ථානයේ නැවත මෙනෙහි කරන්න කියලා කියනවා. අපි ඉස්සල්ල කීප එකේම පාලි වචනයයි අපි සඳහන් කළේ. නිමිත්තේ තපයං චිත්තං නානාකාර මිභාවයන් දීරෝ අස්සාස පස්සාසු දීරෝ අස්සාස පස්සාසේ සකං චිත්තං නිබන්ධති. නිමිත්තේ සිත තැබීම විවිධාකාරයෙන් බෙදා දැක්වීම ප්‍රඥාවන්තයා ඒ ආස්වාස ප්‍රාස්වාස තම සිත මනාකොට බැඳලා තබනවා. ප්‍රඥාවන්තයා විසින් ආස්වාස ප්‍රාස්වාස අරමුණේ තමන්ගේ හිත බැඳලා තියෙනවා. අර නිමිති ඔස්සේ ගමන් කරන්න යන්න දෙන්නේ නැහැ. නැත්තම් ආලෝකයක් පහළ වුණා, ඒක කොහොමද කියලා ඒ ඔස්සේ හොයන්න යන්න පටන් ගන්නවා. මගදී හිත මුලා වෙනවා. මේ භාවනාවේ මුලා ඇති වෙන එක තැනක්. ආලෝක ධාරාවක් දැක්කා, හිරු මඩල වගේ, සඳ මඩල වගේ, තාරකා රූප වගේ, මණික් ගුලි වගේ, මුතු ගුලි වගේ. අනික මේක හරිය විචිත්‍ර විදිහටනේ වැටහෙන්න පටන් ගන්නෙ. හිරු මඩල ළඟට ඇවිල්ලා වගේ දැක්කහම මොන තරම් විචිත්‍රයක්ද? සඳ මඩල ළඟ වගේ දැක්කහම ඊට පස්සේ මෙයා මුලා වෙනවා. මුලා වෙලා ඒ අරමුණ ඔස්සේ යනවා. මෙතන සඳහන් කරනවා ප්‍රඥාවන්තයා ඒ ආස්වාස ප්‍රාස්වාසයේ තම හිත මනාකොට බැඳලා තියෙනවා. අර ලස්සන රූපය ඔස්සේ දුවන්න දෙන්නේ නැහැ. ආස්වාස ප්‍රාස්වාසයේ හිත බැඳලා තියාගන්න එක ප්‍රඥාවන්තයෙකුට විතරක් කරන්න පුළුවන් දෙයක්. එහෙම නැති වුණොත් එයා ඊළඟට භාවනාවට වාඩි වෙන්නේ මොකක් කරන්නද? අර ලස්සන බලන්න. ලස්සන දේවල් බලන්න. එතකොට අරමුණ එතනින්ම එළියේ. එයාට ඒ ලස්සන දේවල් දකින්න ලැබෙන්නේ හිකුත් නැහැ. එයා එතන ඉදිරියට යන්නේ හිකුත් නැහැ. හැමදාම වාඩි වෙන්නේ ඒ සුන්දරත්වය බලන්න හිතාගෙන. නැහැ, ප්‍රඥාවන්තයා එහෙම කරන්නේ නැහැ. එයා කිලිම වාඩි වෙන්නේ ආස්වාස ප්‍රාස්වාස දකින්න අරමුණ ඇතුව. ඊළඟට සඳහන් කරනවා නිමිත්තේ තපයන් චිත්තං නානාකාරේ මුභාවයන් දීරෝ අස්සාස පස්සාසේ සතං චිත්තං නිබන්ධති. විවිධ ආකාරයෙන් ප්‍රභේදගත වූ නිමිත්ත මත සිත තියලා මේ නුවණැත්තා වූ පුද්ගලයා මේ ආස්වාස ප්‍රාස්වාස නැමැති මේ ධර්මතාවයේ මත තම සිත මනාකොට බැඳලා තියෙනවා. ප්‍රඥාවන්තයා තම සිත මනාකොට මේ ආස්වාස ප්‍රාස්වාස අරමුණ මත බැඳලා තියෙනවා. මේ ගාථාවේ තේරුම. එතකොට ගාථා දෙකක් අපි එතන සඳහන් කළේ. ඊළඟට සඳහන් කරන පින්නතුනි මේ කාරණාවේදී නිමිත්ත කියලා හඳුන්වන්නේ උග්ඝහ නිමිත්ත හෝ පටිභාග නිමිත්ත කියන ඒ නිමිති දෙකෙන් එකක්. උග්ඝහ නිමිත්ත හෝ පටිභාග නිමිත්ත කියන නිමිති දෙකෙන් එකක් තමයි මේ හඳුන්වන්නේ. උග්ඝහ නිමිත්ත කියලා මේ ආනාපාන සති භාවනාවේදී හඳුන්වන්නේ ඊටාම හොඳින් තම නාසිකාග්‍රයේ
හෝ එහෙම නැත්නම් උඩුතොල මත හෝ දැවටෙන මේ ඉදිකටු ඉදිකටු තුඩක් වගේ තැන මෙතන සඳහන් කරන්නේ. නැත්නම් ආශ්වාස ප්‍රාශ්වාස කරනකොට අපිට දැනෙන්න පුළුවන් මේ මුළු නාස්පුඩුව රවුම පුරාම හුලං කරලා ගැටෙනවා. නමුත් මේ හැමතැනම එතකොට අරමුණු කරන්න පුළුවන්ද? මේ හැමතැනම අරමුණු කරන්න බැරි නිසා මෙතන මේ උග්ඝහ නිමිත්ත කියලා කියන්නේ මේ ආස්වාස ප්‍රාස්වාස හැමතැනම දැනෙනවා. නමුත් ඒ දැනෙන දේවල් වලින් ඊටාම හොඳට දැනෙන තැනක් තියෙනවා. එහෙම තැන් කීපයක් හම්බෙයි. මේ තැන් වලින් එකක් තෝරගන්න ඕනේ. මුළු නාස්පුඩුව වටේම බලන්නේ නැහැ. හොඳට දැනෙන තැන. එතන තෝරගන්නවා. එතකොට මට හැමදාම එතන මේ ආස්වාස ප්‍රාස්වාස දැනීම තමයි මම අරමුණු කරන්නේ. මෙතන නිමිත්ත තෝරගන්නවා කියලා කියන්නේ ඒක. හරියටම හොඳට ගැටෙන තැන තෝරගන්නවා. එක්ක නාසිකාග්‍රේ නැත්තම් උඩුතොල මත ඒ පුජ්‍යලයාගේ වැටහෙන හැඩියට එක තැනක් තෝරගන්නවා. ඒ කාරණාවයි මෙතන උග්ඝහ නිමිත්ත කියලා එහෙම සඳහන් කරන්නේ. ඉදිකටුවක තුඩක් තරම් වූ තැනකටයි මේ උග්ඝහ නිමිත්ත කියලා කියන්නේ. නාසිකාග්‍රේ වටේම නැත්නම් උඩුතල මතම දැනෙනවා. නමුත් ඊටාම සියුම් තැනකටයි උග්ඝහ නිමිත්ත කියලා සඳහන් කරන්නේ. එතන හරියටම ආවර්ජනය කරන හැටි එතන අපි කලින් සඳහන් කළා. ඒ තැන ආවර්ජනය කරගන්න හැටි මුල් දේශනාවක නැවත ඒක ඊටාම කෙටියෙන් අපි සිහිපත් කරුවොත් ආපහු අතාවක් කොහොමද එතන හරියටම අරමුණු කරගන්නේ. මෙතනදී මුලින්ම උග්ඝහ නිමිත්ත සොයාගත යුතුයි කියලා සඳහන් කළා. ඒකයි සඳහන් කළේ මේ ආස්වාස ප්‍රාස්වාස දැනෙන තැන ඉතාම සියුම්ව හොඳට දැනෙන තැනක් හොයාගන්න ඕනේ. මේ ඉදිකටු තුඩක් තරම් සියුම් තැනක් එතන හොයන්න ඕනේ. භාවනාවේදී අපි ඉස්සරලම උතන හොයන්න ඕනේ මේ නිතරම ගැටෙන එක තැනක්. ඊළඟට සඳහන් කරනවා මේක හරියටම හොයාගන්න කෙනෙකුට කාලයක් යන්න පුළුවන් කියලා කියනවා. එන මේ මට අනේ මේක හම්බුන්නේ නැහැ නේ අද කියලා කලකිරීමටපත් වෙන්නේ නෙමෙයි. මෙහෙම ආස්වාස කරගෙන ප්‍රාස්වාස කරගෙන යනකොට අපිටම වැටහෙනවා දැන් දින කීපයක් කරනකොට මෙතන විශේෂයෙන් හැම වෙලාවෙම ගැටෙනවා කියලා තැන. එහෙනම් දවස් දෙක තුනක්ම එතන විශේෂයෙන් ගැටුණා දැනුණා නම් අපිට එතන තෝරගන්න පුළුවන් ඒක දිගටම ගැටෙන තැන. නැන් එහෙම කාලයක් යන්න පුළුවන් කියලා සඳහන් කරනවා. තවත් කෙනෙකුට ඉතාම ලේසියෙන් අවබෝධ වෙන්නත් පුළුවන්. ඊට පස්සේ ලේසියෙන් අවබෝධ වෙන කෙනෙක් හිතන්න එපා මේ කාලයක් යනවා කියවනේ. එහෙනම් මට මේ වැරදි තැන අරමුණ වුණාද දන්නේ නැහැ කියලා හිතන්න එපා. සමහර කෙනෙකුට හරිම තැන ඉතාම ඉක්මනින් වැටෙන්න පුළුවන්. තවත් කෙනෙකුට ඒක කාලයක් ගත වෙන්න පුළුවන්. ඒකත් අර මුලින් සඳහන් කරපු සංඥා නානත්වේ නිසා සිද්ධ වෙන දෙයක්. ඊළඟට සඳහන් කරනවා භාවනාව ඉතාම සියුම් නිසා බොහෝ දිනෙකට නොගැලපෙන්නත් පුළුවන්. මේ කාරණාව බොහෝ දිනෙකට නොගැලපෙන්නත් පුළුවන්. මොකද නිමිත්ත හම්බ වෙන්නේ නැහැ. ඒ හින්දා වුන් ඒක ප්‍රිය කරන්නේ නැති නිසා භාවනාව අතහැරලා දාන්නත් පුළුවන් සියුම් අවස්ථාවක් නිසා. බොහෝ දිනෙක දුෂ්කරයි. බොහෝ අය මේ භාවනාවේදී ඒ දුෂ්කර භාවය නිසා අතරමං වෙන්නත් පුළුවන් කියලා සඳහන් කරනවා. අන්නේ ඒ නිසාම මේ කර්මස්ථානයේ හරියටම ඉගෙන ගන්න ඕනේ කියලාත් සඳහන් කරලා තියෙනවා. මේ නිමිත්ත හොයාගෙන ඉස්සරහට යන්නේ කොහොමද කියන කරුණ හරියටම තේරුම් ගන්න නිසා කර්මස්ථානයේ හොඳට ඉගෙන ගන්න කියලා සඳහන් කරලා තියෙනවා. එහෙම නැත්නම් භාවනාව තුළ විශාල අතරමං වීමකට භාජනය වෙන බව සඳහන් කරලා තියෙනවා. කර්මස්ථානයේ හරියටම ඉගෙන ගත්තේ නැත්නම් උග්ඝහ නිමිත්ත එහෙම නැත්නම් තමන්ට වඩාත්ම ඉස්මතු වෙලා පෙනෙන ආස්වාස ප්‍රාස්වාස වාතය ස්පර්ශ වෙන තැන හොයාගන්න කියලා සඳහන් කරනවා. නාසයේ පුරාම ස්පර්ශ වෙනවා. එහෙත් මේ නාසිකාග්‍රේ හොඳට දැනෙන ගැටෙන තැනක්ම අධ්‍යයනය කරලා හොයාගන්න කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා නාසිකාග්‍රේ කිට්ටුව ඉතාම හොඳින් ස්පර්ශ වෙනවා කොතන හරි තැනක. නාසිකාග්‍රේ කිට්ටුව ඉතාම හොඳින් ස්පර්ශ වෙන තැනක් තියෙනවා. එහෙම නැත්නම් උඩුතොලේ ඉතාම හොඳින් ස්පර්ශ වෙන තැනක් තියෙනවා. ඒක හොයාගන්න කියලා භාග්‍යතුන් වහන්සේ උපදෙස් දීලා තියෙනවා.
ඒක බුදුරජාණන් වහන්සේගේ උපදේශයක්. ඊළඟට සඳහන් කරනවා මෙන්න මේ ස්ථානයේ යමෙක් අවබෝධ කරගන්න ඒ ස්ථානයේහි ආස්වාස ප්‍රාස්වාසය ඉතා හොඳින් ස්පර්ශ වීම යමෙක් සිහියෙන් දකිනවා නම් හරියටම තැන හොයාගෙන ආස්වාස ප්‍රාස්වාස යමෙක් හොඳින් දකින්න පටන් ගන්නවා නම් අන්න ඒ දැකීමට කියන නිමිත්ත තමයි නැත්නම් ඒ දැකීමට කියන නම තමයි උග්ඝහ නිමිත්ත කියලා කියන්නේ. ඒ කියන්නේ එහෙනම් වාඩි වෙච්ච ගම උග්ඝහ නිමිත්ත පහළ වෙනවා නෙමෙයි තැන හොයන්න ඕනේ. හරියටම හොයාගෙන දැන් ආස්වාස ප්‍රාස්වාස හොඳට එතන ගැටෙනවා දැනෙනවා. ඒ තැන හරියටම හොයාගෙන එතන දකින්න තමයි කියන්නේ උග්ඝහ නිමිත්ත කියලා. මෙතන නිමිත්ත කියලා කියන්නේ ඒ ස්ථානේ නෙමෙයි කියලා අපහු සඳහන් කරනවා. ඒ කියන්නේ ආස්වාස ප්‍රාස්වාස ගැටෙන ස්ථානේ නෙමෙයි නිමිත්ත කියන්නේ කියලා අපහු සඳහන් කරනවා. ස්ථානේහි ආස්වාස ප්‍රාස්වාස හැපීම කියන කාරණාව. ස්ථානය නෙමෙයි. දැන් අපිට හිතෙන්න පුළුවන් මගේ නාසිකාග්‍රේ මෙන්න මෙතනයි තැන කියලා. එතන නෙමෙයි. එහෙනම් කොතනකෝකද කියන්නේ ආස්වාස ප්‍රාස්වාස හැපීම කියන කාරණාව. ස්ථානේ නෙමෙයි. නහය මුලද මේ කොතනද උඩුතොලේ කොතනද කියන එක නෙමෙයි මේ ආස්වාස ප්‍රාස්වාස හැපීම. එතකොට අපි බලන්නේ නාසිකාග්‍රේ තැන නෙමෙයි හැපීමයි බලන්නේ ගැටෙනකොට කොහොමද දැනෙන්නේ හැපීමයි බලන්න කියලා සඳහන් කරන්නේ. එහෙම නැතුව තවත් නිමිත්ත කියලා කියනවා කියලා සඳහන් කරනවා. ඒ තමයි මේ පටිභාග නිමිත්ත. දෙවෙනුව සඳහන් කරනවා පටිභාග නිමිත්ත. එතකොට පටිභාග නිමිත්ත මේ නොයෙක් දෙනාට නොයෙක් ආකාරයෙන් වැටෙන්න පුළුවන් කියලා සඳහන් කරනවා. නොයෙක් දෙනාට නොයෙක් ආකාරයෙන් පටිභාග නිමිත්ත පහළ වෙන්න පුළුවන්. ඊළඟට සඳහන් කරනවා මේ නිමිති විවිධ විදිහට පහළ වෙනවා. ඒකට හේතුව මනුස්ස ලෝකයේ මිනිසුන් අතර තියෙන විවිධත්වයේ සහ සංඥානානත්වයේ කියලා ආපහු සැරයක් පැහැදිලි කරනවා. එනම් මේ නානත්ත කායා නානත්ත සංඥා කියපු දේ මේ හැම තැනම බලපෑනවා. එක එක පුජ්‍යලයට වෙනස් වෙන්නේ ඒ හින්දා. මේ සංඥා නානත්වය නිසායි කියලා සඳහන් කරනවා. මිනිසුන්ගේ විවිධත්වය පැහැදිලි කරලා තියෙනවා කියලා සඳහන් කරනවා. ඒ කරුණත් එක්ක එම නිසා විවිධ කායාංග හා සංඥා සහිත මිනිසුන්ට මේ නිමිත්තත් විවිධ විදිහට පහළ වෙනවා. විවිධ කායාංග සහිත මිනිසුන්ට නිමිත්ත පහළ වෙන්නේ විවිධ විදිහට. මම මුලින් සඳහන් කළා වගේ ආපහු පැහැදිලි කරලා තියෙනවා. ඒකයි සමහර අයට තාරකා රූප වගේ පේනවා. සමහර අයට මණික්ගුලි මුතුගුලි වගේ හිරුමඩල සඳමඩල වගේ විවිධ විදිහට පේන්නේ එක එක්කෙනාගේ ස්වභාවයට. මේ කාරණාව විස්තර කරන එක්තරා සූත්‍ර දේශනාවක් සඳහන් කරනවා. යම් සූත්‍ර දේශනාවක් සිය දෙනෙක් අහනවා නම් ඒ ඒ කෙනාට සිය ආකාරයකින් මේක වැටහෙන්න පටන් ගන්නවා. 100ක් ඇහුවොත් ආකාර 100යි. 1000ක් ඇහුවොත් ආකාර 1000යි. මේ විදිහට වැටහෙන්න පටන් ගන්නවා සංඥානානත්වය නිසාම කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා වීරිය, සිහිය, සමාධිය, ප්‍රඥාව ඒ ඒ කෙනාට වැඩිලා තියෙන ආකාරයෙන් මේ වැටහීම වෙනස් කියලා. වීරිය, සිහිය, සමාධිය, ප්‍රඥාව වෙල්ල තියෙන විදිහට වෙනස්. ඒකට හොඳම උදාහරණයක් මේ විදිහට පැහැදිලි කරනවා. එකම සූත්‍රයේ පස්වතාවක් ඇහුවොත් එකම දේශනාව අවස්ථා පහක් ඇහුවොත් අපිට ඒ සූත්‍රයේ වැටහෙන හැටි වෙනස්. පස්වතාවක් ඇහුවොත් ඉස්සරලා වැටහිච්ච නැති කරුණු දැන් මේ සූත්‍රයත් එක්ක අපිට වැටහෙන්න ගන්නවා. මොකද ඒකට සමහරලාට අපිට තේරුම් ගන්නම බැරි තැනකට උදාහරණ එන්න පටන් ගන්නවා ගලාගෙන. මේ කරුණත් මෙහෙම නේද? මේ කරුණත් මෙහෙම නේද? මං ඊයේ මුන් අත්දැකීම මේකම නේද? අද උදේ මුණ දුන්නේ මේ අත්දැකීමටම නේද කියලා එකම සූත්‍රය කලින් ඇහුවට වඩා දෙවෙනි දවසේ, ඊට වඩා තුන්වෙනි දවසේ, පස්වෙනි වතාවේ අහනකොට ඒක පුදුම විදිහට දැනෙන්න පටන් ගන්නවා. එහෙනම් ඒ කාරණාව මෙතන පැහැදිලි කරනවා උදාහරණයක් හැටියට. ඇයි ඒ? මේ සංඥා නානත්වයේ හින්දා. එතකොට සංඥා නානත්වයේ හින්දා ඒක වැටහෙන්නේ කොහොමද? දැන් මේ සූත්‍රයේ පස්වතාවක් මෙහුවේ මමනේ. එතකොට මගේ සංඥා නානත්වයක් තිබුණේ නැහැ නේ. මමයි අනික් කෙනයි මංගාව ඉඳලා අහගෙන හිටපු අනික් එක්කෙනයි අපි දෙන්න අතර සංඥා නානත්වයක් තියෙන්න පුළුවන්. එතකොට මගේ කොහොමද නානත්වයක් උනේ?
ඒ කාරණාව පැහැදිලි කරනවා ඊයේ බණ අහපු කෙනා නෙමෙයි අද බණ අහන්නේ. සූත්‍රය අහන්න පටන් ගත්ත කෙනා නෙමෙයි සූත්‍රය අහලා ඉවර කරන්නේ. වෙනස් වෙනවා. තරම්ම වේගෙන් වෙනස් වෙනවා. මුහුකුරා යනවා. ප්‍රඥාව වැඩි වෙනවා. අවබෝධය වැඩි වෙනවා. ආන් ඒ වෙනස් වීමයි තමන් ළඟ තියෙන නානත්වය කියලා මෙතන පැහැදිලි කරනවා. ඒ නිසා තමයි පෙර වැටුණාට වඩා නැත්තම් මීට අවුරුද්දකට විතර කලින් අහපු ධර්ම දේශනාවක් අදාහනකොට අර්ථ වඩා අපිට ඒක පැහැදිලිව අවබෝධ වෙන්න පටන් ගන්නේ මම එදාට වඩා දැන් මුහුකුරා ගිහිල්ලා. එදාට වඩා මගේ ප්‍රඥාව දියුණු වෙලා, එදාට වඩා මගේ වීරිය දියුණු වෙලා, එදාට වඩා මගේ ශ්‍රද්ධාව දියුණු වෙලා නිසා අවබෝධ වෙන ආකාරය වෙනස් වෙන්න පටන් අරගෙන තියෙනවා කියන කාරණාව මෙතන සඳහන් කරනවා. ඒක 10 වතාවක් ඇහුවොත් 20 වතාවක් ඇහුවොත් ඊටත් වඩා ප්‍රගුණ වෙනවා. ඊළඟ සඳහන් කරන පින්නතිනේ එක වතාවක් අහලා දෙවතාවක් තුන් වතාවක් අහනකොට ඒක එහෙම වෙනස් වෙනවා. ඊළඟට සඳහන් කරනවා අපේ ආත්මය එතනින්ම පැහැදිලි වෙනවා කියලා. මේ ආත්මයේ තියෙන විවිධත්වය ඒ කාරණාව එක්කම පැහැදිලි වෙනවා. මම හිටියනම් මමම ඇහුවනම් මටම කොහොමද ඒක වෙනස් වෙවි තේරෙන්න පටන් ගත්තේ කියලා කෙනෙක් ආපහු කල්පනා කරන්න පුළුවන්. කලින් ඇහුවෙත් මමමයි. නමුත් මටයි හිතෙන්නේ කලින් ඇහුවේ මමමයි කියලා. නමුත් කලින් අහපු කෙනා මෙතන ඇත්තෙම නෑ, එදා ඇහුවේ වෙන එක්කෙනෙක්. හැබැයි අහපු එක්කෙනාට එදා කියපු නමත් එකයි, අද කියන නමත් එකයි. නම එකයි. නමුත් පුද්ගලයා යටින් වෙනස් වෙලා ඉවරයි. ඊළඟට සඳහන් කරනවා මේ ශරීරය, මේ සිත සම්පූර්ණයෙන්ම අපිට අයිති නෑ කියලා. මේ ශරීරේවත් සිතවත් සම්පූර්ණයෙන්ම අපිට අයිති නෑ. එහෙනම් ඒක කාටද අයිති? ඒක ස්වභාව ධර්මයටම අයිති. අපට අයිති නම් අපිට ඕන විදිහට පවත්වන්න පුළුවන් වෙන්න එපෙයි. එහෙනම් අපි හොඳටම දන්නවා ඒක පවත්වන්න පුළුවන්කමක් ඇත්තෙම නෑ. මේ දේශනාව කරන ඔබටත් මටත් ළමා වයසකුත් තිබුණා. තරුණ වයසකුත් තිබුණා. මැදියම් වයසකුත් තිබුණා. දැන් ළමා වයසක් දාලා, තරුණ වයසක් දාලා, මැදියම් වයසක් දාලා සමහරලාට සඳය සමයටත් ඇවිල්ලා. එදා ප්‍රිය කරපු දේවල් කෙස්වල ස්වභාවය වෙනස් වෙලා, ඇස්වල ස්වභාවය වෙනස් වෙලා, මූණේ ස්වභාවය වෙනස් වෙලා, දත්වල හැටි වෙනස් වෙලා, පංචේන්ද්‍රියම්ම වෙනස් වෙලා. කාලයක් ආදරයෙන් ආසාවෙන් ප්‍රාර්ථනා කරපු දේවල් අද එපා වෙලා. අද ඒවා ගැන කිසි ඇල්මක් වමනාවක් නැති තැනට ඇවිල්ලා. එහෙනම් ඒ මට කියලා දෙයක්, මගේ කියලා දෙයක් මේ තුල ඇත්තේම නැති නිසා ඒ වෙනස් බවට අපි මූණ දුන්න කියලා සඳහන් කරනවා. එහෙනම් ජීවිතේ එතරම්ම සාර්ථක නෑ. ඒ කාරණාව සඳහන් කරනවා. මේ ශරීරයේ එතරම්ම යහපත් බවකුත් නෑ. නමුත් මේ දුක සංසාරයේ අපි දුකක් ලෙස සලකන්නේත් නෑ. මෙතන තියෙන්නේ මහ පුදුම දුකක්. නමුත් සංසාරයේ අපි ඒක දුකක් හැටියටම සැලකුවෙත් නෑ. ඇයි ඒ කියලා සඳහන් කරනවා. තිරිසන් ලෝකේ තියෙන දුක, പ്രേත ලෝකේ තියෙන දුක, අසුර ලෝකේ තියෙන දුක, නිරයේ තියෙන දුක, මනුස්ස ලෝකේ ඇත්තෙම නෑ. තිරිසනුන්ට තියෙන දුක, പ്രേතයන්ට තියෙන දුක අපිට නෑ. අසුරයන්ට සහ නිරයේ තියෙන දුක අපිට නෑ. අපිට තියෙන දුකවත් දිව්‍ය ලෝකේ නෑ. එතකොට සප්තකාම ස්වර්ග ලෝකනේ. කාම ස්වර්ග හතක් තියෙනවා. අපි එකෙන් සදිව්‍ය ලෝකයක් ගැන කතා කරනවා. මනුස්ස ලෝකයේ අයිති වෙන්නේ ඒ කාම සුගති වලින් එකකට. කාම දුගතියක් නෙමේ, කාම සුගතියක් මනුස්ස ලෝකයේ අයිති වෙන්නේ. එහෙනම් සප්තකාම ස්වර්ග ලෝක. ඉතින් තිරිසන් ලෝකේ තියෙන දුක අපිට නෑ. අපිට තියෙන දුක දෙවියන්ට නෑ. දිව්‍ය ලෝකවලත් ඉහළට යනකොට පල්ලහ දෙවියන්ට තියෙන තරම් දුක ඉහළ දෙවියන්ට නෑ. ඊට වඩා හරිම සියුම්, හරිම සැප ස්වභාවයක් ඒගොල්ලන්ට වැඩියෙන් තියෙනවා. කොයි විදිහටද ඒගොල්ලන්ට ඒ සැප ස්වභාවය දෙනුනේ? එක උදාහරණයක් සඳහන් කළොත් අපිට පැය කීපයකට වතාවක් කෑම වේලක් ඕනේ. උදේට කෑම කාලා දවල් 12:00 වෙනකොට අපිට කෑම වේලක් ඕනේ. චාතුම් මහරාජිකේට යනකොට අපේ අවුරුදු 50කට එක වේලයි කෑම කන්නේ.
තව 300ට යනකොට අපේ අවුරුදු 100කට එක වෙලයි කැම කන්නේ. එතකොට එහෙම එහෙම ඉහළට ඉහළට යනකොට අන්තිම දිව්‍ය ලෝකෙට යනකොට පරිණිමිත වසවර්තියේ මනුස්ස ලෝකයේ අවුරුදු 1600කට එක වෙලයි කැම කන්නේ. එතකොට ආහාර ගැනීම හැබෑවටම අපිටත් කරදරයක්. මේ ආහාර ගන්නවා කියන එක හැබෑවටම කරදරයක්. නමුත් ආහාර ගන්නකොට ඒක සැපයක් වගේ දැනුණාට ආහාර නොගෙනම ඉඳ තිබුණා නම් ඒ වෙලාව අපිට තව කොච්චර දේවල් වලට යොදන්න තිබුණද? නාන්න ඕනෙම නැතුව ජීවිතේ තිබුණා නම් කොච්චර හොඳද? හැමදාම ඇඳුම් හොදන්න මාරු කරන්න නැතුව මේ ඇඳුමෙන්ම ජීවිතේම ගෙවන්න තිබුණා නම් ඇඳපු විදිහටම පරණ වෙන්නෙත් නැහැ, කුණු ගෑවෙන්නෙත් නැහැ. කොච්චර හොඳද? එහෙම මනුස්ස ලෝකෙ එහෙම නැහැ. දෙවියන්ට එහෙම ඒගොල්ලන්ට කායික වේදනාවක් නැහැ. ඒගොල්ලන්ට ඇඳුම් මාරු කරන්න ඕනේ නැහැ. අපිට තරම් ඉක්මනට බඩගිනියෙන්නේ නැහැ. අපිට හැදෙන ওই සීනි අමාරුව වගේ දේවල් එමුකොත් ඒගොල්ලන්ට හැදෙන්නේ නැහැ. ඒ නිසා අපිට වඩා ලොකු සැපක් තියෙනවා. නමුත් ඒගොල්ලන්ගේ ලෝකෙ හැටියට අරගත්තාම ඒගොල්ලන්ට ලොකු දුකකුත් තියෙනවා. හැබැයි ඒක ඒගොල්ලන්ගේ මට්ටමින් තමයි ඒ දුක තියෙන්නේ, අපේ මට්ටමින් නෙමෙයි. ඒ නිසා අපිට පේන්නෙම නැහැ ඒගොල්ලෝ දුක් විඳිනවා කියලා. මනුස්ස ලෝකෙත් ඒකට උදාහරණ ඕන තරම් තියෙනවා. අපි ඒකට කාරණාවක් මෙහෙම සඳහන් කළොත් දුප්පත්ම පුද්ගලයෙක් ඉන්නවා. දැන් ඒ පුද්ගලයාගේ දුක අපිට පේන්න තියෙනවා. මොනවද එයාගේ පේන්න තියෙන දුක? එයාට හරිහමං ගයක් නැහැ. එයාට හොඳට ඇඳුම් නැහැ. එයාට හොඳට පහසුකම් සහිත වාහනයක් නැහැ. එයාට කැමති වෙලාවට ආහාර ගන්න කැමති විදිහට ආහාර නැහැ. දැන් අපිට එයාගේ දුක හොඳට පේනවා. ඉන්න ගයක් නැහැ, කැමති විදිහට වාහනයක් නැහැ, හරිහමං ඇඳුමක් නැහැ. මේ විදිහට අපිට දැන් එයාගේ දුක පේනවා. දුක පේනවා වගේම එයාගේ දුක සුළුයි. අපි දැන් එයාගෙන් ගිහිල්ලා ඇහුවොත් ඒ මිනිස්සයා අපිට කියනවා ණය තියෙනවා මම කියලා. කොච්චරක් ණයද? ඒ මිනිස්සයා අපිට කියුවොත් කියන්නේ සමහර දුප්පත්ම පුද්ගලයෙක් යාචකෙක්ගෙන් වයි ගිහිල්ලා ඇහුවොත් රුපියල් 100ක් සමහරවල් තව යාචකෙකුට ණයයි. එහෙම නැත්නම් අර කඩින් කෑම එකක් කාලා රුපියල් 100ක් ණයයි. තව ටිකක් ඉහළට ගියොත් රුපියල් 1000ක් 10000ක් විතර ණයයි. තව ටිකක් එහාට ගියොත් වැඩිම වුණොත් ලක්ෂයක් හමාරක් ණයයි කියලා කියයි. එතකොට අපි සමාජයේ පොහොසත් කියලා ගන්න කෙනෙක් දැක්කොත් දැන් අර දුප්පත් කෙනාට පේනවද අර යගේ තියෙන දුක? එයාට පේන්නේ නැහැනේ. එයාට පේන්නේ අම්මේ ඒගොල්ලන්ට තියෙන සැප. හොඳට කෑම තියෙනවා, හොඳට ඇඳලා ඉන්නවා, හොඳ පහසුකම් සහිත වාහන තියෙනවා, හොඳ පහසුකම් සහිත ගෙවල් තියෙනවා. දැන් අර දුප්පත් කෙනාට පේනවද මෙයාගේ දුක? එයාට දුක පේන්නෙම නැහැ. හැබැයි අපි දන්නවා අපිටත් දුකක් තියෙනවා කියලා. සමහරලාට අරයට වඩා දුක් අපිට තියෙනවා. හැබැයි ඒක ඒගොල්ලෝ කාටවත් පේන්නේ. දැන් එයාගේ මට්ටමෙන් නම් අඩුම වුණොත් අපි කල්පනා කරේ රුපියල් ලක්ෂයක් විතර ණයයි. ඒ වුණාට ලොකු ව්‍යාපාර කරගෙන යන කෙනෙක් සමහරලාට ණය වුණොත් බැංකුත් එක්ක ගනුදෙනු කරන්න ගියොත් එයා තියෙන කෝටි ගණන් වල ණය. එතකොට අරයට වඩා එයාට හුඟක් බරයි. එයාගේ පෞල් පසුබිම අපි ජීවත් වෙන හැටි අරගොල්ලන්ට වඩා අපේ මට්ටමටනේ ජීවත් වෙන්නේ. ඒ මට්ටමෙන් බලහම ඒ කෙනාට ඒක වෙනස්. එතකොට අර පල්ලෙහා ඉඳලා බලාගෙන ඉන්න අයට කොහොමවත් පේන්නේ නැහැ අපි දුක් විඳිනවා කියලා. අන්න ඒ නිසා අපිට කොහොමවත් පේන්නේ නැහැ දෙවියන්ට දුකක් තියෙනවා කියලා. නමුත් දිව්‍ය ලෝකෙත් දුකක් තියෙනවා. අපිට පේන්නේ නැහැ. පල්ලෙහා දිව්‍ය ලෝකෙට වඩා ඊළඟ දිව්‍ය ලෝකෙ එහෙම යනකොට එතනත් දුකක් තියෙනවා. එහෙනම් මේ විදිහට මේක උදාහරණයකින් මේ සංඥා නානත්වයේ ස්වභාවය භාග්‍යතුන් වහන්සේ මනාව අවධාරණය කරපු දේශනාවල් වලින් අපිට අරගන්න පුළුවන්. එහෙනම් ඒ නිසා ඒ නානත්වයට අනුව එක එක පුද්ගලයාට මේ ධර්ම කාරණා වැටෙන හැටිත් විවිධයි. ඒ කාරණාව මනාවම තේරුම් කරලා දීලා තියෙනවා විවිධයි. නමුත් අපි සඳහන් කළේ මීට අවුරුදු 10කට කලින් බණ අහපු කෙනා දැන් නැහැ කියලා. නමුත් මේ කය අවුරුදු 10කට කලිනුත් දුකමයි, අදත් දුකමයි. හැබැයි තරුණ වයසේදී ඕකේ තරම් වැටහෙන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලෝ බොහෝ වෙලාවට හිතන්නේ මේ ඇස් හැමදාම මෙහෙම්මමයි, මේකන් හැමදාම මෙහෙම්මමයි, මේ කය හැමදාම මේ වගේම ශක්ති සම්පන්නයි, මේ විදිහටම පවතිනවා කියලා තමයි හිතාගෙන ඉන්නේ.
ජීවිතය මේ විදිහටම හැමදාම ලස්සනයි සුන්දරයි කියලා තමයි හිතාගෙන ඉන්නේ. එහෙම හිතාගෙන හිටියට ඒක එහෙම වෙන්නෙම ඒක එහෙම වෙන්නෙම නෑ. නමුත් ඇයි ඒගොල්ලන්ට ඒක එහෙම වැටහෙන්නේ නැත්තේ? අන්න ඒකට කියනවා අපි යොබ්බන මදය කියලා. එහෙම නැත්නම් තරුණ මදය කියලා ඒකට කියනවා. තරුණකමේ මත්වීමක් තියෙනවා. ඒ මත්වීම නිසා මේ යථා ස්වභාවය කියන එක වැටහෙන්නේ නැහැ. නමුත් එයාගේ කයත් ඉතාම පිළිකුල් සහගතයි. ලෙඩ රෝග වලින් අධිකයි, බහුලයි. නමුත් අර බව නිසා පේන්නේ නැහැ. යමෙකුට ඒක වැටහෙනවා නම්, යමෙකුට ඒක අවබෝධ වෙනවා නම්, ඒක වැටහෙන්නේ ඒක අවබෝධ වෙන්නේ සංසාරේ බොහොම පිං කරලා හොඳට ප්‍රඥාව අරන් ආපු කෙනෙකුට ඒක වැටහෙන්න පටන් ගන්නවා. ඒ කාරණාව කොහොමද එහෙනම් ඒ පුජ්‍යලයට වැටහෙන්න පටන් ගන්නෙ? ඒ පුජ්‍යලයට ඒ කාරණාව වැටහෙන හැටි සඳහන් කරනවා. අපි අතර ඉන්න ඇතැම් තරුණ පිරිස් සංසාරයට හරි බයයි. තරුණ වයසෙම, පොඩි වයසෙම හරියට පිංකම් කරන්න එළමෙනවා. භාවනා කරන්න හොයාගෙන යනවා. වෙන විහෙර විහාර සංවර්ධනය කරන තැන් හොයාගෙන ගිහිල්ලා අපි උදව් උපකාර කළා. දවසේ දෙකේ නතර වෙලා කායික ශ්‍රමයේ වැය කරලා උදව් උපකාර කරලා එනවා. යම් පිරිසක් යම් තැනක මහත් වූ සේවයක් සලසා ගන්නවා, මේ දේ මම මෙහෙම කළොත් කියලා කල්පනා කළොත් ඒ වගේ දේවල් වලට එළඹෙනවා. ඒ ප්‍රඥාව මතුවෙන්නේ. සමහර අය ටික එහෙම මතුවෙන්නේ නැතුව යනවා. උදාහරණයක් හැටියට අපි බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව අවදීද මොනතරම් ශ්‍රේෂ්ඨද? බෝධිසත්ව අවදී තිබුණ තරුණ ශ්‍රේෂ්ඨත්වය එතන පැහැදිලි කරනවා. මේ සංඥානානත්වයත් පැහැදිලි කරපු තැනක තැන්වල බෝධිසත්ව අවදී ශ්‍රේෂ්ඨද? සංසාරේ පුරාම රැස් කරපු ಗುಣ, අන්න ඒ ಗುಣ බලයෙන් පිරීලා හිටපු නිසා සෞ කෙලිස් ප්‍රහීණය කරපු උත්තමයන් වහන්සේලා ඇවිල්ලා උන්වහන්සේ ගාව දන ගැහුවා. ඒ කියන්නේ කෙලිස් ප්‍රහීණය කරලාද? කෙලිස් ප්‍රහීණය කරලා නැහැ. බෝධිසත්ව දිව්‍ය පුත්‍රයා කෙලිස් ප්‍රහීණය කරලා නැහැ. නමුත් එතකොට මේ ඇවිල්ලා දන ගහන්නේ කවුද? සෞ කෙලෙස්ම ප්‍රහීණය කරපු රහතන් වහන්සේලා. එතකොට ඒ තරම් ගුණ දරන්න පුළුවන් වෙන්නේ ඇද්ද? රහතන් වහන්සේ නමක් කෙලෙස් සහිත කෙනෙක් ගාව හිස නැමුවා කියහම ඒක දරන්න කොයි තරම් ශක්තියක් ඕනේද කියන කාරණාව අපේ වගේ හිස් මොලේකින් නම් අපිට හිතන්නවත් බෑ. එතකොට බෝධිසත්ව දිව්‍ය පුත්‍රයාට වඩා රහතන් වහන්සේ සිල්වත් නැද්ද? සිල්වත්. එහෙනම් මෙතනදී අලුත් ධර්ම කාරණාවක් මතුවෙන්නේ නැද්ද? මේ සීලයම විතරක් වටිනාකමට බලපෑවා කියන්න බෑ. එහෙනම් තවත් කාරණා වටිනාකමට එකතු වෙලා තිබුණා. රහතන් වහන්සේ දැන් බෝසතාණන් වහන්සේ සම්පූර්ණ බ්‍රහ්මචර්යා ජීවිතයක් ගෙවුවා නෙමෙයි. දිව්‍යමය අවදී පවා බ්‍රහ්මචර්යා ජීවිතයක් ගෙවුවා. නමුත් රහතන් වහන්සේ උන්වහන්සේ තනිකරම බ්‍රහ්මචර්යාවෙම ජීවත් වෙන කෙනෙක්. එතකොට ඒ සමානව මොනතරම් සිල්වත්ද? එහෙම සිල්වත් කෙනා නේද දැන් මේ ඇවිල්ලා මේ දන ගහන්නේ? හේතුව මේ සියලු බ්‍රහ්මචර්යාවන්ට අග්‍ර වූ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්න සුදුසු තැනට යන්න කරුණු සම්පූර්ණ කරලයි තියෙන්නේ. අද රහත් වෙච්ච මම ඒ රහත් වෙච්ච මටත් වඩා ඉහළ තැනට යන්න අවශ්‍ය කරුණු සම්පූර්ණ කරලයි තියෙන්නේ. අන්න ඒ තත්වයට ඒ සිල්වතාණන් වහන්සේ පවා ගරු කළා කියන කාරණාව මෙතන පැහැදිලි කරනවා. එහෙමනම් ගුණ සම්පූර්ණ කරනවා කියහම, එහෙමනම් සිල් සම්පූර්ණ කරනවා කියලා කියහම මේ සියල්ලම අභිභවනය කරලා යන්න උන්වහන්සේ කරුණු සම්පූර්ණ කරපු නිසා උන්වහන්සේගේ අන්තිම මුළු ජීවිතේ පුරාමත් බෝධිසත්ව අන්තිම ආත්මයට කලින් උන්වහන්සේ මනුෂ්‍ය ලෝකේ ඉපදිච්ච මේ පාරමිතා සම්පූර්ණ කරන හැම ආත්මයකමත් උන්වහන්සේ ඒ තාරුණ්‍ය මද බව පසෙක තියලා සංසාරී යථා ස්වභාවය අවබෝධ කරමින්ම කටයුතු කළා. ඒකේ අග්‍ර ප්‍රතිඵලය තමයි සිද්ධාර්ථ ගෞතම හැටියට උන්වහන්සේ සම්පූර්ණ කරන්ට යෙදුනේ. එහෙමනම්
මේ කරුණ සංසාරේ පුරාම ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් වීරියත් එක්ක දියුණු වෙවි ආපු කෙනෙක්. අර යොබ්බන මදේ කියන එක නැති කරලා දාලා සංසාරයෙන් එතර යන මාර්ගය හොයනවා. ගුණධර්ම පුරණ මාර්ගය හොයනවා. එහෙම සංසාරේ තව ඒ තරම් දියුණුවටපත් වෙලා නැති කෙනෙක් හැම වෙලාවෙම අකුසල් පැත්තට බර වෙනවා. හැම වෙලාවෙම කාමසිතවිලි වලටම බර වෙනවා. ආදීනවේ දකින්න උත්සාහ කරන ස්වභාවයක් දකින්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා තිබුණේ හැම වෙලාවෙම හැම වස්තුවකම ආදීනවේ දිහා බලන්න කියලා. සුන්දරයි. ඒක කොහොමද පැහැදිලි කළේ? ලෝකය අනිත්‍ය වූ තරමින්, අස්ථීර වූ තරමින් අසුන්දර නෑ. අනිත්‍යයි අස්ථීරයි අසුන්දර නෑ. හැබැයි ඒ සුන්දර වස්තුවේ සැබෑ තත්වය ආදීනවේ මනාව දකින්න කියලා පැහැදිලි කරලා තියෙනවා. ඒ කාරණාව පැහැදිලි කරන තැනක තවත් සඳහන් කරනවා, මේ ජීවිතේ අපිට වුවමනා විදිහට පවතින්නෙත් නෑ කියලා. කවදාවත් ජීවිතේ අපිට ඕන විදිහට පවතින්නේ නෑ. තරුණ කාලේ ඒක වැටහුණෙත් නෑ. නමුත් අගිස්සට වයසට ගියහම ඊටාම පිළිකුල් සහගත බව, ඊටාම අප්‍රසන්න බව, සමහරවිට කාලයක් ආදරයෙන් සලකපු අය ජීවිතේ බොහෝ කෙරවලට යනකොට එපා වෙනවා. ඉන්නවද නැද්ද කියලා සමහරවිට අහන්නේ හොයන්නේවත් නැති තරමට තමාගේ ජීවිතයත් එක්ක තමාට තියෙන පුදුමාකාර කලකිරීම සහිත පිළිකුල් සහගත ස්වභාවයක්. මේ උපාදානස්කන්ධය අරගෙනද මම මෙච්චර දේවල් කළේ කියලා හිතෙනවා. එහෙම කල්පනා කරන්න ස්වභාවයක් එනවා කියලා පැහැදිලි කළා. ඒ මොකද එහෙම ස්වභාවයක් එන්නේ මෙන්න මේ සංඥාවේ තියෙන නානාත්වය නිසා. ඒ නිසා හොඳට ශක්තිය තියෙන කාලයක් තියෙනවා, හොඳට බලය තියෙන කාලයක් තියෙනවා, ටිකක් නිරෝගී කියලා හිතෙන කාලයක් තියෙනවා. හැබැයි ටිකක් නිරෝගී කියලා කිව්වෙ නිරෝගීම නෑ. අතීතයේ තිබ්බ නිරෝගී බව නම් අද වෙනකොට එන්නේ ඇත්තෙම නෑ. මෙන්න මේ කරුණ අවබෝධ කරලා වහවහ සංසාරයෙන් එතර යන්න කටයුතු කිරීම කියන කාරණාව සඳහන් කරනවා. ඒක කොහොමද අර අතීතී කාලේ සඳහන් කරලා තිබුණේ? අතීතේක කාලයක සඳහන් කෙරුවේ මේ ඔළුවට ගිනි ගත්තාම ඒ ගින්දර නිමා ගන්න යම් කෙනෙක් උත්සාහ කරනවා නම් ඒ දුර්වලයෙක්. ඔළුවට ගිනි අරගෙන ඒක නිමන්න කියලා යමෙක් දඟලනවා නම් ඒ දුර්වලයෙක්. එහෙනම් ප්‍රඥාවන්තයා මොකද්ද කරන්නේ? ඔහේ ඔළුව ගිනි ගත්තාවේ දැන් ඔළුව පිච්චිලා මැරෙයි. මැරෙන්න කලින් මට කරගන්න බැරි වෙච්ච කුසල් ටිකක් තියෙනවා. මේ ඔළුව පිච්චෙනවා. මේ කරුණින්ම මැරෙනවා. ඉතින් මැරෙන්න කලින් කරගන්න පින් ටිකක් තියෙනවා. සමහරවිට ඔළුව පිච්චිලා කොහොම හරි බේරගෙන රෝහල්ගත කරයි. හැබැයි රෝහලේ බිඳවලා මැරෙයි. ඒ මැරෙනකන් මට ආයේ පින් කරන්න නම් හම්බෙන්නේ නැහැ. වේදනාව විවසවිස ඉඳයි වෙන්නේ. සමහරවිට අන්න ඒ නිසා ඒක පිච්චිලා දැන් මැරෙන තරමක් මෙරිච්චාවේ අර බැරි වෙච්ච පින් ටික උජහට කරගන්න ඕනේ. එහෙම සඳහන් කළේ මිනිසුන්ට කොච්චර ලෙඩ තිබුණ කාලෙද කියලා සඳහන් කරනවා. මේ කාලේ මිනිසුන්ට අවුරුදු 60,000යි වයස. මේ හිස ගිනි ගත්තෙක් ඒ ගින්දර නිමාගන්නේ නැතුව පින් කරන්න කියලා කියපු කාලේ. ඒ නැත්තම් ඒ හිස නිමාගන්න වෙහෙසෙනවට වඩා පින් වලට වෙහෙසෙන්න කියලා කියපු කාලේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 60,000යි. ලෙඩ කොච්චරද තිබුණා කියලා කියන්නේ? ලෙඩ තිබිලා තියෙන කීපයයි. තිබිලා තියෙන ලෙඩ තමයි බඩගිනිනවා එක. අද නම් ඒක ලෙඩක් කියලා හිතෙන්නේවත් නැහැ. පිපාසය එනවා. බඩගින්න එනවා, පිපාසය එනවා. වැසිකිළියට යන්න ඕනේ, මුත්‍රා කරන්න ඕනේ. සීතල දැනෙනවා, කුණුසුම දැනෙනවා. ලෙඩ 6යි තිබිලා තියෙන්නේ. කයට දැනෙච්ච ලෙඩක් එහෙමකට ඇත්තෙම නැහැ. ලෙඩ 6යි. ලෙඩ 6ක් තිබුණ කාලේ තමයි මෙහෙම කියන්නේ. ඔළුවට ගිනි ඇවිලිච්ච කෙනා ඒක නිමන්න වෙහෙසෙනවට වඩා පින් කරන්න වෙහෙසෙන්න කියලා. ලෙඩ 6යි, ආයුෂ අවුරුදු 60,000යි. එතකොට මේ උදාහරණය අදට ගෙනාවොත් කොහොම කියන්න වෙයිද? 890ක් ව්‍යාධි, 990ක් රෝග, සීමාවක් නැහැ. ආයුෂයත් අපි 65ට, 70ට, වැඩි වුණොත් 80ට සීමා වෙලයි තියෙන්නේ.
එහෙනම් අද වෙනකොට අපි පින් කරන්න කොයි තරම් වෙහෙසෙන්න වෙයිද, කොයි තරම් ඒ කාර්ය සඳහා මහන්සි ගන්න වෙයිද, කැපකිරීම කරන්න වෙයිද, සංසාරයට කොහොම බය විය යුතුයිද කියන කරුණ කල්පනා කරලම මේ භාග්‍යතුන් වහන්සේගේ නිවැරදි උපදේශනයේ සහිතව භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ හදාරමින් භාග්‍යතුන් වහන්සේගේ උපදේශයට ගරු කරමින් සීලවන්ත වෙමින් ශ්‍රද්ධාවන්ත වෙමින් සරණ සීලයේ පිහිටවමින් මේ සංසාරයෙන් වහවහා එතර යන්න කටයුතු කරන්න කියලා අපි නිරන්තරයෙන් සිහිපත් කළ යුතුයි. ඒක භාග්‍යතුන් වහන්සේගේ දේශනාවයි. එමනම් අද ධර්ම දේශනාවට තියෙන කාලය මේ මොහොතේ නිමා වෙලා තියෙන නිසා අදට ධර්ම දේශනාව අපි මෙතනින් නතර කරනවා.